අවුරුදු 11 දැරිය අඹ ගෙඩියක් හොරෙන් කැඩීමේ වරද නැහ පොල් ගෙඩියක් හොරෙන් අහිඳා විකිණීමේ වරදට සිරගත කිසි මේ ගමදමයි කි බලව මේ ගමකෝදේ නේද මේ බලා විහිළුවට ගන්න පොඩ ගල බල නැ නැ පොඩයි තමයි ඕක අපේ රටේ තියෙන වැරද්ද දැන් හිතපන් රටේ අඹ ගෙඩියකට රටට මොකටද නැ 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 ප්‍රශ්නේ මේකයි ප්‍රශ්නේ මේකයි මේක දිහා ඔහොම බලන්නතෝ උඹලා බලපල්ලා පොඩ්ඩක් මොලේ කල්පනා කරලා උඹලා අවුරුදු 13ක් ඉගෙනගෙන මම දන්නවා උඹලා හැමෝම අපි හැමෝම දුක් විඳලා ආවා හැබැයි අපිට වඩා කොච්චර දුක් විඳින පිරිසක් ඉන්නවද පොළොන්නරුව අනුරාධපුරේ වැලිකන්ද කැබිතිගොල්ලෑව මඩකලපුව අම්පාර ත්‍රිකුණාමල යාපනේ ওই පැතිවල ඉන්නවා තමන්ගේ සපත්තු දෙක අලුත් අලුත් පාසල් වාරයකට සපත්තු දෙක පොත් දෙක ගන්න බැරි ළම ඉන්නවනේ මඩකලප ඊළඟ අවුරුද්දේ දෙනවා ත්‍රිකුණ මඩ අපි නෑ ලංකාවටේ ට්‍රිප් යනවා මෙහෙම මෙහෙම වගේ එහෙම නැතුව අපිට පුළුවන් එක ස්කෝලයක් අපි තෝරගන්න. දැන් හිතන්න මම කියන අපි මඩකලපුවේ මොකක් හරි දුෂ්කර ප්‍රාථමික විද්‍යාලයක් තෝරගන්න. තෝරගෙන අපි මේ අවුරුද්දේ ඒ ස්කෝලේ වෙනුවෙන් අපි ඒ ස්කෝලේ හිතන්න අපි අලුත් අවුරුද්දට ඒ ළමයින්ට පොත්පත් පැන්සල් බෑග් ටික දෙනවා. හරිද? දුන්නාට පස්සේ අපි ඊළඟ අවුරුද්දේ ඒ ස්කෝලේට ඒ දෙම ඒ අතර වාරේ අපිට පුළුවන් මොකක් හරි සල්ලි එකතු කරලා මොකක් හරි ෆන්ඩ්‍රේසිං ප්‍රෝග්‍රෑම් එකක් කරලා අපිට ස්කෝලේ බිල්ඩින් එකක් හදන්න පුළුවන්. ලැබ් එකක් හදලා දෙන්න. ඒ වගේ මේ ඔක්කොම ගානට කොච්චර වේදන් යනවද නම් අපිට මේ නිකන් හදන්න පුළුවන් ද කියලා මේ කාමරයක් මත ලක්ෂණ ගයක් යනවා. අන්න මචං මේ රාමයක කරන්න හරියට ෆිසිකල් සර් කරන්න හරියට කොහොමද ඒක මචං මාර් කැම්පස් එකේ නමත් යනවා බං එතකොට. අනිවාර්යෙන් නම යනවා එතකොට. මේ කොහොමද කරන්නේ? මෙහෙමයි. අපි දැන් අපේ බැජ්ජියක් ගමුකෝ. වයඹ කැම්පස් එකේ 4 වෙනි ඉංජිනේරු තාක්ෂණ වේද බැජ්ජිය. අපේ බැජ් එක 161ක් ඉන්නවනේ. ඉතින් මේ 161ම අපි ප්‍රොජෙක්ට් 4කට බෙදුවා. 40 40 ගන්න. ඈ අපිට 40 දෙනාගෙන් හොඳ සල්ලි එකතු වෙන ප්‍රොජෙක්ට් 4. අපිට කාවස් එකක් කරන්න පුළුවන්. මියුසිකල් එකක් කරන්න. මියුසිකල් කියන්නේ මගේ යාළුවෙක් ඉන්නවා සිතුම් කියලා. මට සිතුම් අදහසක් දවසක් දැම්මා මම මේ එකක් කතා කරද්දී එයා කිව්වා අපිට මේ හැම වර්ගෙම ඒ කියන්නේ ක්ලාසිකල් ක්ලාසිකල් මේ ක්ලාසිකල් මියුසික් වෙස්ටර්න් ඉස්ටර්න් ඔක්කොම මික්ස් කරලා අපිට ෂෝ එකක් කරන්න පුළුවන්. වෙනසක් නේ මචං ඌ බං කැටුසා යන්න නම් බෑ තාඩර අර උඹනේ උඹ ගිය පාර කුටි කෑවද කැටුසා කියලා කැටුසා යන්න ඒවා මේ ඉස්සර කර මොකක් අපි අලුත් කරර මන් කියන හවස් කරද්දි එක්කෙනෙක් ඇවිල්ලා ඩොනේට් කරනවා වගේ බං දැන් අනිවාර්යයෙන්ම මං දාන්න බලන්න දෙයිද ක්‍රියේට් කරනවා මේ අපි කරමු නේද අනිවාර්යයෙන් මේ පොඩ පොඩ මේ තව නිවුස් එකක් තියෙනවා මේ මේක නම් පොඩ්ඩ hina නะ මොකද්ද අනිවාර්යෙන් තමා කැම්පස් යන බව කිව් සිස් කිව් කපුවහට සිසුවා පොල්ගෙඩියෙන් දමා ගසන බලංග මචං ඇත්තනේ බීයක ගහන්නේ වෙයි අයියෝ ගැහුවේ නැත්තන නෑ මචං මචං මං කියන්නේ නෑ නෑ ඌට ගාලා කියලා හරි තමයි ආ ඒක නෑ උඹ ගිහම මචං සීන් එක මතක් වුණා දැන් මතක් වෙලා තියෙන්නේ දැන් අපි මම ටැමිල් මීඩියම් එක නගත්තා ඔව් දැන් අපේ ස්කෝලේ ටැමිල් මීඩියම් ටීචර්ස්ලා නෑ ඔව් ඊටෙක් කවුරුත් නැහැ පැට්‍රිකස් තියෙනවා ඔක්කොම මැෂින් ඔක්කොම තියෙනවා අල්ලන්නවත් දෙන්නේ නැහැ කීස් හොයන්න ගියොත් පීරියඩ් දෙකක් යනවා කී එක දෙන්න අපි අද ඊට පස්සේ පීරියඩ් එකකට පස්සේ කී එක අරන් ගිහලා ආයෙම තියන්න ඉතින් බං අපි ගිහිල්ලා ගහන්නද බං ඉතින් ගහන්නද කියලා දැන් මෙහෙම ඉන්නද කියන්නේ දැන් දැන් ළමයින්ට දැන් ළමයින්ට පැට්‍රිකස් ගණන් ගන්න දැන් මට දැන් මටත් ඇවිල්ලා මේ මේ යුනිවර්සිටි ආපුවට පස්සේ තමයි සිවිල් ඉගෙන ගත්තොත් මේ වගේ බිල්ඩින් හදන්න පුළුවන් කියලා දන්නේ නැත්තම් මං ඉදාගෙන හිටියේ වෙන මොන හරි දෙයක්. ඉතින් කියන කන්න දෙයක්. නැත්තම් මේ ඔටෝමොබයිල් කියලා නිකන් නමර කියනවා. ඉලෙක්ට්‍රිකල් කියලා ඉලෙක්ට්‍රොනිකස් කියනවා. දැන් ජොබ් එක ඉලෙක්ට්‍රොනිකස් කියලා ජොබ් එක දෙන්න ඕකට. කොහමද සිවිල් කියලා ජොබ් එක දෙන්නේ? ඔබ මොන ජොබ් එකද අපි දන්නේ? දැන් මෙතනත් ආවි අපිට මෙතන ප්‍රසන්ටේෂන් කරපේක හොඳයි. ඒත් අපිට හරණ කරන් කරන්න ඕනේ කොතනද? ඇත්තර වශයෙන්ම අපි දැන් දැනුවත් වීම නේ රන්දිත්. අපි දැන් ළමයින්ට දැනුවත් වීම කරන්න ඕන කොයි කාලයකද? කොයි ඒක නෑ මං කියන්නේ මේක අපිලා
දෙකට දෙනවා දෙන්නේ එකක් ඇවිල්ලා ඒ ලෙවල් කාලේ දැන් ඒ ලෙවල් කාලේ ලියන ළමයින්ට කියන්න ඕනේ ඕගොල්ලෝ ඉගෙන ඕගොල්ලන්ට පාරුල එක මේක තමයි ඒ කියන්නේ අර ජොබ් සාමාන්‍ය ප්‍රැක්ටිකල් වගේ මැට්‍රිකල්ස් වගේ අපි දැන් ඕගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙන්නේ ස්කෝලේ වල ටීචර්ස්ලා නැද්ද අපි අපි යුනිවර්සිටි ඇවිල්ලා අපි මැට්‍රිකල්ස් කරනවා අපි අපි ඇවිල්ලා කරලා දෙන්න ෆ්‍රී කරලා දෙන්න අපි අපි ඕගොල්ලන්ට නොලෙජ් නැති සමහර ළමයින්ට තියෙන සිවිල් පැත්තේ කොහොමද යන්නේ අය දැන් ටීචර්ස්ලාත් අපිට අපි ගැන අහනවා මගේ ළමයා මම ටෙක්නොලොජි දාන්නද ටෙක්නොලොජි දෙන්නත් මගේ ටීචර්ස් දාන්නේ කාලාවද යුනිවර්සිටි ගිය ළමයි වචන සුමේද ඕක අපිට ස්කෝල් එක මට්ටමින් දැනුවත් කිරීමේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන් නේද අපි ස්කෝල් වලට ඕන වලට කලින් ඕල් වලට මොකද බැරි අපි ওই දන්න ස්කෝල දිනවනේ අපි ආයෙ පටන් ගමු අපිට මේ මෙතන අපේ කැම්පස් එකේ ඉන්න සෙට් එකේ ස්කෝල් එකේ ගියා දැන් දැන් නේද අපි සෙට් එකම ඒකයි මම අපේ අපි යුනිවර්සිටි සෙට් එකම ගියා ඒක ස්කෝලේට බේබිසින් එකක් ගත්තා ටෙක්නොලොජි ළමයි ඔක්කොම තියෙන එක ගන්න පුළුවන් මොකද බලංගොඩ ගත්තොත් බලංගොඩ අපේ මානවයේ සෙට් එකක් ගන්නවා මම ස්කෝල් ඕක වීඩියෝ කරලා දාමු YouTube channel අපි අන්තර්ජාලය කරන්න දැන් අපි අපි එක ස්කෝලේට ගිහිල්ලා අපි වයිම යුනිවර්සිටි මා අපි ගන්න උන් දෙයිද බෙන්නේ ඔබ මේ නංගිලා තමයි ටියුෂන් ගුරුවරු මාකට් කරනවා බං ප්‍රැක්ටිකල් ටිකක් නේ නේ මේ යාළුවනේ ට්‍රීට්මන්ට් නෑ බං අපිට කැම්පස් එකේ ඊට වඩා ෆ්‍රී කරනවා කියලා අපි මේක YouTube එකේ අපි channel එක ඕපන් කරලා මේක දැම්මොත් තව ස්කෝලෙන් බල්ලා අපි මොනවාගේ මේ රංගනේ මූ ඒ නෑ වෙන යුනිවර්සිටි අය මේ මුල්ලි මූ ඒ ෆීල්ඩ් එකේ ඉන්න ගානේ මොකද ගහලා මොනවද කරන්න පුළුවන් අපිට ඉලෙක්ට්‍රොනික පැත්ත මොනවද කරන්න පුළුවන් කොහමද දාන්නේ අපි channel එක අපිට පුළුවන් නේ බං දැන් ඔය අපි මේ ගුරුවරු මාකට් කරනලා අපිට පුළුවන් නේ අපේ තියෙන ඉක්විප්මන්ට් වලින් පාදේර අපි ප්‍රැක්ටිකල් එක කරන වෙලාව වීඩියෝ කරලා දාන්න. එතකොට අපිට අර අපේ වැඩසටහන ෆන්ඩ් එකක් හැදෙනවා YouTube එකේ අපිට ඉන්කම් එකක් ගන්න පුළුවන්. අපි කරන එන්ටර්ටේන්මන්ට් දේවල් වුණත් මේ අපිට පුළුවන් ඒක හරහා දාන්න. එතකොට අනිත් එක අපිට පුළුවන් නේද බං? ඔන්ලයින් ස්කූල් එකක් විදිහට ඕක කරන්න. අපිට සිවිල් නම් සිවිල් කියලා ගහපුවාම ඒ යටතේ තියෙන මොනවාද ඒක වීඩියෝ ලෙසන් විදිහට දෙන්න පුළුවන් නේද? දැන් ඕලෙල් ළමයිකට ඇවිල්ලා ඒ පේජ් එකට ඇවිල්ලා බලන්න පුළුවන් ටෙක්නොලොජි කියන්නේ මොකක්ද මොකක්ද ඒකේ මොන මොනවාද මැට්‍රිකල්ස් ඇයි මන් ටෙක්නොලොජි කරන්නේ යුනිවර්සිටි ළමයට විතරනේ පේජ් තියෙන්නේ යුනිවර්සිටි ආවට පස්සේ තමයි මේ පේජ් එකට ගිහිලා බලන්නේ මගේ කෝස් එක මොකක්ද කියලා ඒකට කලින් ඕලෙල් ළියන ළමයිකට නැත්නම් ඒ එයාගේ අම්මට තාත්තට හරි බලන්න පුළුවන් පේජ් එකට ගිහිලා මගේ පුතා මොනවද ඉගෙන ගන්න කියලා මගේ අම්මට තාම දන්නේ නැහැ මම මොනවද ඉගෙන ගන්නේ ඇත්තටම දන්නේ නැහැ දැන් මම නනෝ කියලා මේට දැම්මා දැන් මම අම්මට කිව්වමත් මම ඉලෙක්ට්‍රොනික්ස් පැත්තේ යන්න තමයි ආසාව කිව්වා. දැන් ඒගොල්ලෝ හිතන්නේ මම ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න කියලා. දැන් මට තමයි දැන්නේ මම නනෝ දැන් යන්න කියලා. දැන් ඒ ඉන්න අම්මලා තාත්තලාත් දන්නේ නැහැ පුතා මොනවද ඉගෙන ගන්න. ඒක මත සාධාරණ නේද? දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි සයන්ස් එකේ සර්ලා අපිට කෝචොක් කරේ. ඔයාලා ටෙක් කරලා ගරජ් වල එන ගලවන්න තමයි. දැන් Facebook එකේ ටෙක් එකේ මොකක් හරි පෝස්ට් එකක් දැම්මොත් ආ පෝ ආ ටෙක් ඒ ආ ඕනේ මේ 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 තාවටකින් ප්‍රොෆෙසර්කින් කණේ පාරක් කරලා කොනේ ඉන්නන්නේ යමද